යමෙක් තමාට ප්‍රෝදනාවක් කරන විටදී දොස් කියන විටදී අපහාස කරන විටදී හිතේ හටගන්නා දුක් වේදනාව විසඳා ගන්නට අමාරු ස්වභාවයක් ඇති වෙනවා. එයින් මිදීමට බොහෝ වෙලාවක් ගත වෙනවා. එයින් මිදෙන්නේ කොහොමද? මෙහෙමයි. ඒක මිදෙන්න නම් පුතේ කවදා හරි තමන් කෙරුවන් කෙරෙහි වචන සද්ධාවට එන්න ඕනේ. ධර්මයේ කෙරෙහි සද්ධාවට. ධර්මයේ කෙරෙහි සද්ධාවට ආපු ගමන් ජීවිතය ධර්මානුකූලවයි කලපගන්නේ. තේරුණාද? ඔබලා කිසිම කෙනෙකුට ඔබලාට නොලැබෙන්න තියෙන දෙයක් ලැබුණා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. නොලැබෙන්න තියෙන දෙයක් ලැබුණාත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් නොලැබුණාත් නැහැ. තේරුණාද? නොලැබෙන්න තියෙන දෙයක් ලැබුණාත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් නොලැබුණාත් ඔබලාට ලැබුණි පුතේ ඔබලා කරගත්තා වූ දේ. තේරුණාද? එතකොට මේ ඔබලා කරගත්තා වූ දේ නම් ඔබලාට ලැබෙන්නේ ලැබුණ දේට ඔබලා ගැටිලා වැඩක්. මේ මොහොතේ ඔබ කඳුලක් හෙලනවා නම් පුතේ ඔබේ කඳුල හෙලන්නේ ඔබ සංසාරයේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ hina වෙනවා නම් ඔබ hina වෙන්නේ ඔබ සංසාරයේ කාවාරි hinaස්සලා තියෙන හේතුඵල ධර්මය. එහෙනම් ඔබ කඳුලක් එන වෙලාවේ කඳුලට ගැටෙනවා නම් සිනහවක් එන වෙලාවේ සිනහවට ඇලෙනවා නම් පුතේ ඒකේ තේරුමක් නැහැ. ඒ දෙකම ඔබ කරගත්තා වූ දෙයක්මයි. තේන්නාද? ඔබේ බිරිඳට ඔබේ බිරිඳ ඔබට අකීකරු නම් එයා ධර්මානුකූලව ගලපගන්නේ කොහොමද? මම ගිය ජීවිතේ මගේ බිරිඳට අකීකරු වෙලා ඉන්නේ නැති. ඔබේ දරුවා ඔබට අකීකරු නම් ඔබ හිතනවා මම පුංචි කාලේ මගේ තාත්තාට අකීකරු වෙලා ඉන්නේ නැති. හේතුඵල ධර්මයන් අනුව ගලපනවා. හේතුඵල ධර්මයන් අනුව ගලපනවා. එතන මෙහෙම ගලපද්දී ආ දකින්නවා මම මේ විඳින්නා වූ මානසික පීඩාව මම විසින් කරගත්තා වූ දෙයක්. මම විසින් කරගත්තා වූ දෙයක්. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. මම විසින් කරගත්තා වූ දෙයට මම ගැටිලා වැඩ. මම විසින් කරගත්තා වූ දෙයට මම ඇලිලා වැඩ. මම මෙතන ඉන්නේ මම කරගත්තා වූ දෙ නිසා. ඔබලා ඔතන ඉන්නේ ඔබලා කරගත්තා වූ දෙ නිසා. ඒ නිසා ධර්මානුකූලව ජීවිතය ගලපනකොට එයා ගැටෙන්නේ නැහැ. එයා ඉස්සරහට කවුරු හරි ඇවිල්ලා බයිනකොට එයා හිතන්නේ අනේ මමත් කාට හරි බැනලා ඇති. කවුරු හරි මට චෝදනා කරනකොට එයා හිතන්නේ මටත් කවුරු හරි චෝදනා කරනවා කරලා ඇති මමත්. අන්න හේතුඵල ධර්මයන් අනුව ගලපලා එයා අයින් වෙනවා. තේන්නාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මායාවක් කියලා. තේන්නාද? ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මායාවක් කියලා. එහෙනම් අපි දැනගන්නවා අපේ ඉස්සරහට එන මොන රූපයක් මායාව හැටියට දකින්න. එක ස්වාමීන් වහන්සේක නමක් ගෙදරකට ආව ටිකට් පොතක් විකුණන්න. රුපියල් 25 ටිකට් එකක් මේ ළමා නිවාසයකට ආධාරයේ පිංස. එතකොට ඒ ගෙදර මහත්මයා මොකද කරලා තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේට බැනලා එළවගෙන. මේවා විනයට අදාළ නැහැ. ඇත්ත විනයට කිසිම අදාළයක් මුදල් පරිහරණය කරන්න බෑ ස්වාමීන් වහන්සේ කෙනෙකුට. උපසම්පදා භික්ෂුවට. ඒක තමයි විනය. නමුත් අර මහත්මයා අර ස්වාමීන් වහන්සේට බැනලා එළවගෙන එතනින් නැවතුනේ නෑ. මටත් ඇවිල්ලා දවසක් කිව්වා දකින දකින කෙනාට මේක දැන් මේ මොකක්ද මෙයා කරගන්නේ? අකුසලයක්. අකුසලයක්. නමුත් අර ස්වාමීන් වහන්සේ ගෙදරට ආපු වෙලාවේ හාමුදුරනේ මට නම් ටිකට් එකක් ගන්න බෑ කරුණාකරලා යන්න කිව්වා නම් ප්‍රශ්න ඉවරයි නේද? නැත්තම් මගේ ළඟ තියෙන රුපියල් 10යි මේ රුපියල් 10 ආධාරයට තියාගන්න කියලා දුන්නා නම් ප්‍රශ්න ඉවරයි නේද? මුදල් නෑ කියලා කිව්වා නම් ප්‍රශ්න ඉවරයි නේද? ඇයි ප්‍රශ්නයක් මතු කරගත්තේ? රූපය මායාව හැටියට දැක්කේ නැහැ. ඒ ආවේ මායාව කියලා දැක්කේ නැහැ. ඒ නිසා ආ කුසලයක් කරා. දැන් මට මදුරියෙක් මෙතන වහලා කනවා. බුදුරජාන් වහන්සේ කියනවා රූපේ මායාව කියලා. නමුත් මම මේ මදුරුවා මායාව හැටියට දකින්නේ මම මදුරුවාට ගහන මොහොතේ මා කුසලයක්. මම මේ මදුරුවා මායාව හැටියට දැක්කනම් මේ ආවේ අකුසලයක් කරන්න කියලා දැක්කනම් මං එළෙව්වනම් යා අකුසලයක් සිද්ධ වෙනවද? එහෙනම් තමන්ට අනුන් නිසා හිත වේදනාවක් ඇති වෙනවා නම් හැම වෙලාවෙම පුතේ ඒ රූපය මායාව හැටියට දකින්න. ඒ රූපය ඔබ ඔබේ කරගන්න එපා. එක තරුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මට හරි දුකයි. නිතරම මට ඇඬෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා තරුණය ඔබේ ගමේ කෙනෙක් මැරෙනවා. ඔබේ මරණ ගිහිල්ලා මොකද කරන්න කියලා. ස්වාමීන් වහන්සේ මම ඉකි ගස ගස අඬනවා කියනවා. හොඳයි ඒ ගමේම තවත් කෙනෙක් මැරෙනවා. නමුත් එයා ඔබේ ඥාතියෙක් හිතවතේ ඔබේ මරණ ගිහිල්ලා මොකද කරන්නේ? නෑ මට ඒකට ගියාට ඇඬෙන්නේ නෑ කියනවා. ඔබේ ඥාතියෙක් ලෙඩ වෙනවා. ඒ ඥාතියා බලන්න ගියාම මොකද සිද්ධ වෙන්නේ? මම අඬනවා කියනවා.
ඥාතියෙක් යාළුවෙක් නොවන කෙනෙක් මැරෙනවා ලෙඩ වෙනවා ඔබ යාළුව බලන්න ගියොත් මොකද වෙන්නේ නෑ මට මුකුත් ඇඬෙන්නේ නෑ එහෙනම් ඔබ දැනගන්න යමක් කෙරෙහිද තෘෂ්ණාවෙන් බැඳුනේ තෘෂ්ණාවෙන් බැඳුන තරමටමයි දුක සකස් වෙන්නේ තේරුණාද ඒ නිසා ඔබ කියනවා නම් අනුන් නිසා දුක ඔබට වැඩි වෙනවා කියලා ඒ අනුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔබ කෙරෙහි ඔබ සකස් කරගත්තා වූ තෘෂ්ණාව